අයිබෝවන් ඔබ මේ එක්වන්නේ රටින් පිට බියෝන් පැරඩයිස් වැඩසටහන සමඟ මම නිරෝෂන් කහවත්ත ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරසිට තමයි මම මේ වැඩසටහන පොයත කෙනෙන්නේ. ඔබ හොඳාකාරම දන්න අපි මේ කොරෝනා වෛරසයේ පිළිබඳ තොරතුරු අපි නිරන්තරයෙන් ඔබ වෙත ලබා දෙනවා. අද මම කතා කරන්නන්නේ ටිකක් වෙනස් දෙයක්. ඔබ හොඳාකාරම දන්නවා මෙම කොරෝනා වෛරසය මේ හර්ලියට ආවට පස්සේ නොයෙකුත් තොරතුරු ඔබට එන්න පටන් ගත්තා. ඔබගේ මොබයිල්, ඔබගේ ජංගම දුරකථනයට, ඔබගේ කම්පියුටරයකට, ඔබගේ රූපවාහිනි ඉදිරියට මිනිස්සු විවිධ විවිධතාලයේ දේවල් මේ සමාජයේ ජාලාවල කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම මේ කොරෝනා වෛරසයේ පිළිබඳ පැතිරී යන තොරතුරු නිවැරදිද? සමහර මිනිසුන් උදාහරණයක් ගත්තාම සමහර අය කිව්වා ඉතාලියේ මිනිස්සු සල්ලි විසි කරා කියලා පාරට. ඇත්තටම මෙම තොරතුරු ඇත්තක්ද? ඇත්තම කියනවා නම් එය සත්‍යක් නෙවෙයි, එය බොරුවක්. ඔබ කියලා බලන්න 2019 වර්ෂයේ තමයි වෙනිසුවේලා කියන රටේ තමයි මාර්ගයේ මේ සල්ලි වැටිලා තියෙන්නේ. නමුත් කවුරු හරි පුද්ගලෙක් මේක මේ ඉතාලියේ මිනිස්සු සල්ලි විසි කරනවා කියලා හදලා නිර්මාණය කරලා සමාජ ජාලාවලට දැකවන් දැක අපේ ශ්‍රී ලාංකික ගිනොත් විශාල පිරිසක් මේවා ෂෙයා කරනවා. මේ අතර ඔබ දෙයක් ෂෙයා කරන්න ඉස්සෙල්ලා හොඳට හිතලා බලන්න. මේ බලන්න මේ වෙනිසුවේලා කියන රටේ කොයි වගේද මේ සල්ලි සරසරණේ වෙන්නේ කියලා බලන්න. මේ සමහර අය සල්ලි වලින් බෑගුත් මහනවා. In Venezuela. And so he's here, he's making a bag out of Venezuelan money. And this money is completely useless. There's probably millions of bolivars here. You can see he's making purses and wallets and different types of bags from the money of Venezuela. And he's even making some tchotchkes. It's very creative. මේ ඔබ දකින්නේ 2019 වර්ෂයේ වෙනිසුවේලා රටේ මාර්ගයේ වැටිලා තියෙන සල්ලි තමයි මේ තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා, මම විශාල කතන්දරයක්. ඔබට Google කියලා හොයලා බලලා තවත් තොරතුරු දැනගන්න පුළුවන් මේ පිළිබඳව. 2018 වර්ෂයේදී වෙනිසුවේලාවෙන් අලුත් නෝට්ටු වගේක් නිර්මාණය කරා. ඉතින් මේ ඔබ දකින්නේ පරණ නෝට්ටු. ඉතින් මේ පිරිවස තවත් කතන්දරයක් තියෙනවා. ඔබට තවත් තොරතුරු දැනගන්න පුළුවන් ගිහිල්ලා Google කරලා ගහලා බලන්න. වෙනිසුවේලාවේ මේ රටේ මේ මනි මේ සල්ලි පිළිබඳ තොරතුරු අපිට ඔබට නිවැරදිව දැනගැනීමේ හැකියාව තිබුණා. හැබැයි මේ සල්ලි එදා ඉතාලියේ මිනිස්සු විසි කරපු සල්ලි නන් නෙවෙයි. තවත් දෙයක් මම දැක්කා මේ සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඔබ ද ෆ්ලූ කියන චිත්‍රපටය බැලුවද? චිත්‍රපටයේ කොටස් අල්ලලා හදලා මෙහෙම තමයි ඉතාලියේ මිනිස්සු මරුණට පස්සේ විසික් කරන්නේ කියලා සමහර සමාජ මාධ්‍ය ජාලාවල මේවා සංසරණය වෙන පටන් ගත්තා. මේ ඔබ දකින්නේ ෆ්ලූ කියන මූවි එකේ මෙන්න මේ දර්ශනය. ඔවුන් හදලා තිබුණා මේ මෙහෙම තමයි ඉතාලියේ මැරිච්ච මිනිස්සු ගිහිලා ගඟට විසි කරන්නේ, එහෙම නැත්නම් වලල්ලට දාන්නේ කියලා. ඉතින් ඔබ හරි පරිස්සම් වෙන්න. තවත් කියන්න ඕනේ, මම ඊයේ පෙරේද දැක්කා ශ්‍රී ලංකාවේ තවත් සමහර මාධ්‍ය ආයතන වලට සමහර විශේෂඥන් වගේ අය කට්ටිය ඇවිල්ලා ඉවර වෙලා, මම හිතන්නේ ඒගොල්ලන්ගේ වැරද්දක් නේ මේ සමාජ මාධ්‍ය ජාලාවල හැම විටම මේ වගේ දේවල් සංසරණය වෙනවා. ඉතින් ඒගොල්ලොත් මේක යූස් කරන මේ සමහර අය මේ ඉතාලියේ මිනිසුන් සල්ලි විසි කරා කියලා. ඒ වගේම මිනි මේ විදිහට ගිහිල්ලා තමයි විසි කරන්නේ කියලා. ඇත්තටම ඒ තොරතුරු සත්‍යක් නෙවෙයි. ඒ හින්දා ඔබ අතට මේ සමහර දේවල් මේවා නිවැරදිද කියලා තේරුම් අරන් මේ තමන්ගේ යහළුවන් අතර බෙදා හරින්න කියන්න ඕන හින්දා තමයි මම මේ වැඩසටහන මෙසේ ආරම්භ කරේ. කොහොමරි කමන්නේ, මම යනවා ඉන්දියාවට. ඉන්දියාවේ මේ වන විට අවුරුදු ගානකට පස්සේ නිල් ආකාශය දැක්කා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ ඔබ දකින්නේ නවදිල්ලි නගරේ. බලන්න කොතරනම් සුන්දරද කියලා.
මෙවරට ඉන්දියාවේ බිලියන 1.3කට අධික පිරිසක් ගෙවල් වලට එලා ඉන්නේ. මොකද එළියට ඉන්න බෑනේ. ඉතින් ඒ හින්දා මේ ස්වභාව ධර්මයට පොඩි නිදහසක් තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ කාර් නිෂ්පාදනය කරන දේවල් නවත්තලා අද මාස්ක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. මේ පිළිබඳව තොරතුරු මේ ඉන්නේ ලොස් ඇන්ජලිස් නගරේ. මේ ලොස් ඇන්ජලිස් නගරේ ඉඳන් පයක් විතර ඩ්‍රයිව් කරගෙන ගියාම රිවර්සයිඩ් කියන නගරේ අපිට හම් වෙනවා. හැබැයි රිවර්සයිඩ් නගරේ වෙනදා වගේ නෙවෙයි. අපිට මාස්ක් එකක් නැතුව එළියට යන්න විදිහක් නැහැ. ඔබ මාස්ක් එකක් නැතුව එළියට ගියොත් ඩොලර් 1000ක පැනල්ටියක්. එහෙම නැත්නම් ඩොලර් 1000ක ටිකට් එකක් හම් වෙනවා. And the fine for violating the order is $1000 per day per violation. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තාම 190,000කට අධික මුදලක් ගෙවන්න ඕනේ ඔබ මේ මාස්ක් එක දාගෙන ගියේ නැත්නම්. ඒ තමයි මේ රූල් එක. මේ තමයි මේ නීතිය. මුළු ලෝකයේම හැම රටකම හැම ප්‍රාන්තයකම හැම දෙනාම උත්සාහ කරන්නේ මේ කොරෝනා වෛරසයෙන් මිදෙන්නේ අපි කොහොමද කියලා බලන්න. මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන 1.6කට අධික සංඛ්‍යාවකට මෙම කොරෝනා වසංගතය ආසාදනය වෙලා තියෙනවා. එයින් 95,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන බව තමයි වාර්තා වන්නේ. 39,000කට අධික පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පසු වෙනවා. ඒ වගේම අප ජීවත් වෙන මේ ඇමරිකාවේ මේ වන විට 466,000කට අධික පිරිසක් මෙම රෝගියේ වසංගතය ආසාදනය වෙලා තිබෙනවා. එයින් 16,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ තමයි වැඩිම පිරිසක් මේ සඳහා ආසාදනය වෙලා තිනේ. ඒ ප්‍රමාණය ගත්තහම 161,000කට අධික පිරිසක්. ඒ අතරින් 7,000ක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන නිව්යෝක් නගරේ. ඉතින් මේ වගේ තවත් තොරතුරුත් එක්ක හමුවීමේ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ අපේ YouTube channel එක රටින් පිට Beyond Paradise channel එක ඔබට subscribe කරන්න පුළුවන් කියලා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට නිරන්තරයෙන්ම අපි මේ ලබා දෙන නිවැරදි තොරතුරු ඔබට දැනගන්න දැකගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම සමුගන්නවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට නිරෝෂන් කහවත්ත Beyond Paradise රටින් පිට සමගින්.